අවසරයි ස්මින්න් වහන්ස මේ වස්සාන සමය අර්ථවත් භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්හනක් පිරිස්ස ගත කරන්නේ කොයියාකාරයෙන්ද ස්වාමින්හන්ස. ඒමයි නොන දැන් සුන්දර වස්සානයක් උදාවෙලාති නො භික්ෂුවක් හැටියට මගේ භික්‍ෂු ජීවිතය නෝන මේ දහතුන්ගෙන වසයි උදාව්නේ දහතුන ලක්කම කියනෙක සාමාන්‍ය ගි පින් තුල්ලා ටික කුබද ැටයන දකි ේ. ඒකත්තින සමාජන ධර්මේයටක නැතුන ධාතුුණ කියෙනදේ අසුබ ලක්කමක් හටේ දකින්නේ. ඇවත් මමනන් දකිනව මගේ භික්‍ෂු ජීවිත සුන්දරම වස්කාලය මේ දහතුන්වෙනි වසයි කියන කාරණි මොකොද ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් හැටියට සමාජයතුලයම් අසුබයි කියර දෙයක් දකිනවනන් ඒ අසුබයි කියන දත් අපි හැමවෙලලාහම් සුබ දෙයක් හැටියට අප ජීවිතොල්ට අපිිය එකතු කරගත යුත්. එඒන්ත මේ දහතුන් එනි වසයි මගේ භික්‍ෂ ජීවිතය උදාවේ ඉතින්මං මුලින්ම මේ වෙලාවේ. මට මේ උතුම් උපසම්පදා සීලේ පිහිටෙව්ව, මගේ ගෞරෝණිය නායක ස්වාමීන් වහන්සේව. අපේ අති ගෞරෝණියය දොඩම් පහල චන්ද සිරි මහනායක ස්වාමින්න් වහන්සේවමං. ගෞරවයෙන් නමස්කාරපුූරකෝ සීපත් කරනවා මොකද මේ දහතුන වසදක්වා මට පැමිණෙන්න්න. ික්ෂු ජීවිතයට නායකත්වය දුන්නන්නේ ඒ ගෞරෝනය අයකසාමන් වහසේ නිසා. ලෝකයේ බුදුරජාණන් වහන්සේ මේ වස්සානයක් පනවන්නේ නොනා ජිහිපිංම තුල්ලාට වගේම ගෞරෝණය මහා සංගරත්නයටත් තමන්ගේ ජීවිත තුළින් ධර්මය ශක්තිය වඩෝගන්න. එක ගිහි පිංමතුල්ලාගේ ජීවිත සඳහා පමණත් නෙමේ බදුරජාණන්හන්සේ ගිහි පිංමතුල්ලාගේ කුසල් දහ මුදෙසා පමණක් නෙමේ බුදුරජාණන් වන්සේ වස්සාානය පනවන්න. ටමහා කුසල් ධර්මයන්ගේෙ එකක් හැටියට චීවර පූජාව නම් කරලා. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සුන්දරවස්සානය පණවන්නේ ගිහිපිංවතුල්ලාට වගේම. ගෞරුවනය මහා සංගරත්නයටත් තමන්ගේ උතුම් සුපටිපන්න ගුණයන් නුජු පටිපන්න ගුණයන් යයි පටිපන්න ගුණයන් සාමීජි පටිපණගුණයන් ශක්තිමත් කරගැෙන මේ ලෝකධාතුවේ ශේෂ්ඨම පුද්ගලයෙන් අට දෙනාගේ කියන අර්ථය ශක්තිමත් කරගෙන. දෙවියන්ගෙන් බමන්ගෙන් මනුෂ්‍යයන්ගේ නමුනුශ්‍යයන්ගෙන් වන්දනාලබන පූජාලබන සුන්දර පිංහෙතක්න තත්ත්වය තව තව ශක්තිමත් කරගෙන මේ උතුම් සාසනය තවත්. ආලෝකමත් කිරීමේ අරමුණ නැතුවයි බදුරජාණන් වහන්සේ වස්සානය පනවනය නඕනා. එතෝට එහෙම පනවදදිී භික්‍ෂූන් හැටියට අපි දකින්න ඕනෙ ඕෝනා මුලින්ම මේ ලෝකධාතුවේ මනුස්සයින් අතරින් දෙවියන් අතරින් බ්‍රක්්මයින් අතරින්. තමන් ලබන්න වූ එක බත්හැන්දක්ක උදෙසා වැඩිම අවධානමක් දරන. වැඩිම වගකීමකින් බැඳී සිටින පිරිසක් තමයි මහා සඟරත්නය කියන්න එක හොදර තේරු ගන්න. අපි වලදන සෑම බත්කටක් පාසා. අපි වළඳන සෑම ගිලම්පස උගරක් පාසානුවනා මේ ලෝකධාත්වේ කිසිම සත්වයෙක් නොගන්නව් අවධානමක් අපිට ගන්නවෙනවා. අපිට යමෙ ගිලන්පසේක පූජා කරන්නේ, අපිට යම් කෙනෙක් බත්හැන්දක් පූජා කරන්නේ තෙරුවන් කියන අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්තේ. කර්මය කර්මඵල විශමාසේ. ගමන් වහෙසමහන්සි වෙලා උපයා සපයාගත් මිළමුදල් වියදං කරලා කාලය ස්වමය කැප කරලා අගග්‍රමදේ ප්‍රනීතමදේ පිරිසඳුම දෙයයි. මහා සංගරත්නය හැටියට අපිට පූජකරන්නය නඕන. බුදුරජාණන් වහන්සේගේ අනේ සැබෑ ශ්‍රාවකින් කෙන විශ්වාසේ. අතීතයේ වැඩසිටියා වූ මහා සංගරත්නය නියෝජනය කරන ශ්‍රාවක සංඝයා කෙන විශ්වාසේ. ඒ අයෝමය විශ්වාසය තුළ අපි ලබන්න වූ සෑම බත්කටක්ම නෝනා බත් හැන්දක්ම බරපතල අවධානමක් අපිට ලබල දෙ. ඒනිසා පින්ංවතුල්ලා ගිහිිපින්ව තුල්ලා හැටියට අප්‍රමාණ වගකීම් පිංව තුල්ලාට තියනවා. අපි කියම ගොවිමහත්මයක්කින්නවා. ඒ ගොවි මහත්මයා මංගි කුමරු මඩ කරලා වී පැලකරලා අස්වැන්න නිලාගන්නවා. එයාට ඒ සඳහා නෝනා මාස තුනක කාලයක් ගතවෙන්න පුළුවන්. එතකොටේ ගොවි මහත්මයා ඒ මාස තුනක කාලයක් තුළේ. තමන්ගේ වගාව උදෙසා යම් අවධානමක් දක්වනවාද. යම් කැපවීමක් කරනවාද. යම් වගකීමකින් ඒ දේ ආරක්ෂා කරගන්නවාද. ඒ මාස තුනේ ඒ ගොවි මහත්මයා දක්වන්නාවූ වගකීමට වඩා තමන්ගේ වගාාවු දෙසා අපි ඒ තප්පරයක් තුළ එක විනාඩියක් තුළ. අපි අපේ සිත තුළ සකස්වෙන එක සිතුවිල්ලක් තුළ අවධනම දරාගෙන ඉන්නවා. වගකීමින් ඒදෙස බලාගෙනඉන්නවා මොකද එක සිතුවිල්ලක් නිසානෝනා අපි කල්ප ගානක සතරාපායට වැටෙන්නේෙ පුළුව. එක සිතුවිල්ලක් තුළන්. අර ගොයිමමාත්‍ය මාස තුනක් අරකට දරණ වෙහෙස කැපවීම. ඊට වඩා කැපවීමක් අපි තුළ සකස්වෙන එක සිතුවිල්ලක් උදෙසාපි වැහ කරනවා. අවධානමක් දරනවා. දෙයනේ මේ සිතුවිල්ලෙෙන්. පාරාජිකාවකට අදාලව චිත්තයක් සක සුනෝන්. මේ සිතුවිල්ලෙෙන්. සංගාධිශේෂ අදාළ අකුසලයක් සකස් වුුණොත් මේ සිතුවිල්ලේ. අනියත ධර්මයන්ට අදාළ සිතුවිල්ලක් සකස් වුුණොත් කල්ප ගානක සතර අපායක් කියන කාරණය මම දන්නවා. අපේ ස්වාමින්ද්‍රාණන් වහන්ස. භික්‍ෂූන් වහන්සේට පාරාජිකාවකට අදාළ චිත්තය. සංඝාධිශේෂයට අදාල චිත්තය අපට කොයි ආකාරයෙන්ද ස්වාමීන්හස පැහැදිලි කර ගැන්නට පුළුවන්. මෙහ මයිපුතේ කාමයන්ට අදා සිතුවිවෙල්ලා. දසේ සතර පාරාජිකමන්න අපිට පනුවන් උප සම්පධාභික්ෂක ප සම්පදාවත් අහිමවේවා. ඒ උපසම්පදාව අහිමවෙනවා වගේ ම නෝන අපිට සංග සමාජයේ තුළ තියන සාමාජිකත්වයක් අපිට අහිමවේෙනවා. ඒ විතරක් නෙමේ ආනන්තරිය පාපකරමෙන් මෙහ තියන බරපතලා කකුසලයක් අපි සිද්ධ කරගන්නවා. එතවොට එහමනං අපේ තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක් පාසාම. අපි ඒසා වගකීමක් ඒසා බැරෑරුම්භාවයක්. ඒසා පරික්ෂාකාරීභාාවයක්. අපි දක්වනවා මොකද එක සිතුවිල්ලකින් සකස් වෙන්නාාවූ අකුසල් චිත්තයක් ක්‍රියාත්මක භාවයට පත්වුණොත් බලවත්තුූ සංසාරික අකුසල් කරාපි අර්රගෙනයන්න පුල්ුව. එනිසානෝනා භික්‍ෂූන් වහන්සේලා වන අපි සමාජය තුළ ජීවත්වේදී ඒසා අවධානමක් අපේ ජීවිත තුළ දරාගෙන අපි කටයුතු කරන්නේ. මොකද බුදුරජණන් වන්සේ දේශනා කලා වූ සුන්දර විනයක් තිේෙනවා. සතර පාරාජිකාවන් සංගාධි සේෂ ධර්මයන් අනියත ධර්මයන් මේ වගේ වි නීති කාරණා දෙසය විස්සක් අපිට පනවලතියන. එතකොඩ අපි මේ විනයකාරර්ණා දෙසීය විස්ස තුළ ශක්තිමත්වෙන ප්‍රමාණයටයි. අපේ අස්වන්න අපි ලෝකෙට බෙදල දෙන ඕන. අපි මේ දිනයකාරණා දෙසීය විශස තුළ දුර්ුවල වෙනවනං ඒ අපේ භික්‍ෂූ ජීවිත්‍යය තුළ ලෝකයාට දෙන්න අස්වන්න කිට නැතුවයනවා. අපි ලෝකයාර් දෙෙන අස්වැන්න මොක්ද. බුදුරජාණන් වහන්සේට කීකරුභාවෙන් කටයුතු කරලා, ඒ වගේම බුදුරජාණන් වන්ේ දේශනා කලා උතුන් ප්‍රාතිමෝක්ෂ සීලයන්ට කීකරුභාවයෙන් කටයුතු කරලා අපි ලෝකෙට දිෙනස්වෙන් නක්ති නොනඕන. ඒ අස්වෙන්න නෝනා මේ ලෝකධාත්වේ තියෙන්න වූ ශේෂ්ට මස්වෙන්නයි. ොවිමහත් මේ ගොවිකම කරල්ලා ලෝකෙට දෙන දෙයක් තියෙනවා. වෛද්‍ය ෘතික මහත්මේ තමන්ගේ රැකියාව කරලා ලෝකෙට දෙන දෙයක් ති නො. නමුත් ඒ සෑම දෙයක්ම නෝනා ජාති ජරා්‍යාදි මරණයන්ට යටත් දේවල්මයි. ඒවා දුකට හේතුවෙන දේවල්මයි, ඒ සෑම අස්වැන්නක්ම හේතුවන්නෙ දුකටයි නෝන. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකන් වනාප බුදුරජාණන් වහන්සේ දේශනා කලාවූ ඒ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලේ අපේ ජීවිතය තුළ වග කරලා. මේ ලෝක ධාත්වේ ශේෂ්ඨ අස්වෙන්න පිලෝකර දෙෙනවා නොන. ඒ ශේෂ්ට අස්වන්න සත්පුරුෂ මනුස්ත්‍රියෝ බුක්ති විදිනවා. ඒ ශේෂ්ට අස්වන්න සත්පුරුෂ දෙවියෝ බුක්ති විඳනවා. ඒ ශේෂ්ඨ අස්වන්න සත්පුරුෂ බ්‍රක්්මයින් බුක්තිවිදිිනවා. ඒ ේෂ්ට අස්වැෙන් මනුස්්‍යයාත් දෙවයාත් බ්‍රහ්මයත් ආවිෂවර්ණය සැපය බලය ශක්තිමත් කරගන්නවා. ඒ ආවිෂ වර්ණය සැපය බලේතුළින් ප්‍රඥාවෙන් ඒගුොල සැනසෙනවා. කොට අපි ෝකට දෙන අස්වවෙන්න මොක්දෝන. ඒ තුම් සීලේ ප්‍රාතිමෝක්ෂ සීලේ ීජයන් ජීවිතේ තුළ ශක්තිමත්තුවවාගා කරලා. අපි අස්වැන්න හැටියර දෙන්නේ සුපටිපන්න ගුණේ. අපි අස්වවැන්න හැටියර දෙන්නේ උජු පටින්න ගුණේ අපි අස්වැන්න හැටියරද දෙන්නේෙ ඥයි පටින්න ගුණේ අපි අස්වැන්න හැටියට දෙන්නේ සාමීචි පටි පන්න ගුණේ. ඒ උතුම් අස්වැන් දෙනුයි මේ ලෝකධාත්වේ සෑම මනුෂ්්‍යයෙක් මනෝනා, ආයුෂය වර්ණය සැපය බලය ශක්තිමක් කරගන්න ඒ උතුම් අස්වැන්නනුයි මේ ලෝකයේ සෑම දෙවියෙක්ම බ්‍රක්්මෙක්ම තමන්ගේ ආයුෂය වර්ණය සැපේ බලය ශක්තිමක් කරගන්නේ ඒ ආයුෂ වර්ණය සැපය බලයයයි අපිට උතුම් ධර්ම මාර්ගය තුළ ගමන් කරලා ප්‍රඥාවෙන් ආය ප්‍රඥාවෙන් ආරය විමුක්තියෙන් සැනසි මේ මාර්ගය අපිට කියල දෙන්න. එෙමනත් නොනා භික්‍ෂූන් වහන්සේලාවන අප තුළ මේ ලෝකධාතුවේ මහා බ්‍රක්්මයා සතුයම් වගකීමක් තියෙනවාද. සක්‍ර දෙවියන් සතුයම් වගකීමක් තියෙනවාද. සක්පවිති රජකෙනෙක් සතුයම් වගකීමක් තියෙනවාද. ඒ සෑම වගකීමකට වඩා ශේෂ්ටූ වගකීමක් බුදුරජාණන් වහන්සේ අපිට පනව ති නොවවා. ොද මේ උතුම් සුපටින්න ගුණන ජු පටිපන්න ගුණ, යි පටිපන්න ගුණනේ සාමචි පටි පන්න ගුණේ මේ සුන්දර අස්වැන්නෙනුයි නෝනා මේ ලෝකධාත්වේ ආවිශවර්ණය සැපේ බලියෙක් කිය න කාරණය මේ සියලු සත්වය ඉ ජීවිතවොලට එකතු කරගන්න. ඒ වගේ මයියේ සුපටිපන්න ගුණේ ජු පටින්න ගුණ, යි පටිපන්න ගුණේ සාපී ජ පටින්න ගුණේ ශක්තියෙන් මේ ලෝකය මේ දක්වා නෝනා වරපතල වියරුවක් නොවී යුද්ධ වියරුවක් බවට පත් නොවී මේ ලෝකය තුළ සීලය. සමාජගතවෙලා තිය මේ ලෝකය තුළ මේ මනුස්ස සමාජය තුළත්යාගේ සමාධිය මෛත්‍රිය මේ සෑම දෙයක්ම මේ දක්වා සමාජගත වෙලා තියෙන්නේ ජීවිත කතවෙලා තියෙන්නේ නොනා මේ සංඝයා මේ දක්වා ආරක්ෂා කරපු සංඝයා මේ දක්ෂවා සුරක්ෂිත කරපු උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය තුළින් ලැබූ අස්වැන්න වන සුපටිපන්න ගුණේ චචි පටි පන්න ගුණ යි පිපන්න ගුණ සාචි පින්න්නගුණ තුළින් මයින. ඒකයි බුදුරජාණන් වහන්ේ දේශනා කරන්නේ මේ ලෝකයේ ශේෂ්ඨම පුද්ගලයෙන් අට දෙනායිනෙ සංග සමාජය කියය. ඒ මනං නොෝනා බුදුරජාණන් වහන් සිහාාවකේ හැටියට මම හේතුඵල ධර්මයන් ඉදිරිපත් කරමින් මං වි්‍යවෘතුව ප්‍රකාශ කරනවා ඔබලා අපිට බත්හැන්දක් දුන්නත්. ඔබලා අපිට ගිලම්පසක් දුන්නාත් ඔබලා අපිට සිව්පසෙන් ඇපූපස්ථානයක් කළත් මහා සංගරත්නය ලෝකෙට ලෝකයාට සියල්ල ම දීල ති නොවුවව. බුද්ධොත් පාද කාලයක් දීලතිනවා තාම බුද්ෝොත් පාද කාලයක් බෞඩ පත්නවී, බුද්ධෝොත් පාද කාලයක් මේ ලෝකය තුළ सुරක්ෂිත කළේ කවද සංගයා. මනුස්්‍යයා දුගතතියට යන් නැතුව සුගතිය තුළ මේ මොහතදක්වා ශක්තිමත් කල තිනෙ කෞද. සංගයා. සද්ධාව තෙරුවන් කෙරේ සද්ධාව මේ දක්වා ලෝකය තුළ ආරක්ෂා කලතිනෙ කෞුද, සංගයා. එනන් නොනා සංගයා, ලෝකෙට යහපත ව දෙෙසා සැපයව් දෙෙසා. කුසලය උදෙසා පින උදෙසා සියල්ල මායෝජනය කලාතිනව නොන. එනම් මේ සංග ජීවිතය මේ භික්ෂූ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් කියින අර්ථය නෝනා බුදුරජාණන් වහන්සේකයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලෙ නට දෙනාගින් එක්කනෙක් කියන තැන පනවන්නේ. එනිසා අපේ ආර්ථය දකි ඕෝනි අපි ඒ අර්ථය දැකලා අපේ ජීවිත තුළා අපි වගා කරගන්න වූ ප්‍රාතිමෝක්ෂ සීලියය මේ වස්සානය තුළ තවතාව ශක්තිමක් කරගන්න ඕ. වස්සාන සමී තවතවත් ශක්තිමත් කර ගනු පිණිස. උන්වහන්සේලා මෙනෙහි ක යුත්තේ කුමක්ද අපේ සමන් වහන්ස. මං අවස්ථා කීපයකිදම කියරතින අතීතයට යන්න. අතීට පංචුපා දානස්කන්දේයට හිත යොමු කරන්න. අතීතේ පංචපා දානස්කන්දෙට හිට යොමු කරද්දී බුදුරජාණන් වහන්සේගේ දර්මයට අදාළව සංසාර බය, සංසාර දුර සංසාර ගැඹුර දුවනින් දකින්න. එහෙම දකිද්දී අපිට පේනවා. අපි පසුකරගෙන ආභාාවූ දීර්ග භවගමනෙදී. අර ජිජ්ජකූට පර්රොතයට වඩා විශාල සිවුරු ගොඩක් අපි සංසාරයේ ගොඩගහලතියෙනවා. අපේ අසාර්ථකසා සාර්ථකූ පැවිදි ජීවිත තුළ අපි පෙරෝකු. ඒසා දීර්ග භවගමනකදී අපි සංසාරයේ ලක්ෂ්ට කීවාරයක් උතුම් කටිනචීවර පිළිගන්න නැද්ද. උතුම් වස්සානයන් සමාදංවෙන්න ඇද්ද. උතුන් වස්සානයන් දුරුවල කරගන්න නඇද්ද. ඒසා දීර්ග කටුක. දමනක් අපි ඇවිල්ල තියන නොන. එනිසායි අතීත පංචුපා දානස් කන්දයයි. ඒ සංසාර බයයියේ සංසාර ගැඹුරයියේ සංසාර දුරයි අපි තුළ ධර්මයට අදාලව සතිය සකස් කර දන.ඒ සති කක ැ දම් ජ බොජ්ජන්ගේ අපි තුළ සක කල්ලදන්න. ඒ ම්ම විජ බොජන්ගේ තුළයි අපි විීර් ඇතිරගෙන මාර්ගය තුළ ශක්තිමත්තු ඉදි්‍රරියට න්නේ. නිසා මේ සුන්දර වස්සාානය මූලිකව. ලොකුම වගකීම පැවිරලාතිීන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වනපටයි. මොකද මේ දක්වා අපි ලෝකයට සියල්ලම දීලතිීනවා. ජනතාවගේ නිදහසට ජනතාවගේ යහපතට ජනතාවගේ පිනට ජනතාවගේ කුසලේට ජනතාවගේ නිවනට ජනතාවගේ සුගතියට අදාල සියල්ල ම පි දීලතිීනවා. එනිසා අපපි දක්ෂ වෙන්න ඕනේ මේ දුන්නා වූ දේවල් ඊළඟ පරම්පරාවටත් ලැබෙන ආකාරයෙන් මේ ශාසනය ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත්භාවය ඇතිකිරීමේ එක අරමුණකුයි බුදුරජාණන් වහන්සේ වස්සානයක් ක අපිට පණවන්නේ. මානෙනි ඔබලා මේ වස්සානය තුළ. එකක්ක තැනැතට වෙලා බාහිර කටයුතුවලින් මිදිලා. ගිහි ජීවිතේ ගිහි අයගේ කටියයුතුවලින් ගිහි ජීවිතවල කටයුතුවලින් මිදිලා තමාගේ ජීවිතය දිහැ බලන්න. අපි තාම මගේ ජීවිතය දිය බලල නැහැ. අපි කවධරි පැවිදිභාවයට පත්තුනේ මම නිදහස් වෙනවා කියලා. අනේ මම සැනසෙනවා කියලා. අනේ මම නිවන්නා අඔබෝධ කරගන්නවා කියලා. එහෙමයි අපි කවදාහරි දවසක පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ පැවිදිවෙච් චපෙන් බලාපොරොත්තුනෙත් ඒදේමයි නමුත් පැවිදි භාවයට පත්වනාට පස්සේ ආයි මත් අපේ සිතුවිලි වෙනස් වෙනවා. අපි අපි ගැන හිත න්නැතුව අනුන් ගැන හිතනවා. අපි අපි ගැන හිතන්නැතුව සම්මුති ලෝකය ගැන හිතනවා, අපි අපි ගැන හිතන්නැතුව ලෝකයා ස්ුවපත් කරන්න හිතෙනවා. නමුත් අපිතාම අපි ගැන හිතලා නැහැ. අපි දකිින් ඕෝනේ අපි ගැන හිතුවොත් පමණයි අපිට ලෝකයා සූපත් කරන්න පුළුවන්. අපි අපි ගැන හිතුවොත් පමණයි අපේ සීලය නිරේ තුරුවම ප්‍රාතිමෝක්්‍ර සීලයේ ශක්තිමත් භාවය ඇති කර ගන්න පුළුවන්. අපි අපි ගැන හිතුවොත් පමණයි, අපි සුපටිපන්න ගුණේ උජපටිපන්න ගුණේ නායි පටිපන්න ගුණේ සාමචි පටිපන්න ගුණේ අපි තුළ ඇතික ගන්න පුළුවන්. අපි අපි ගැන හිතන් නැත්තං අපි සුපටිපන්න ගුණේ දුර්වල වෙනවා අපි උජපටිපන්න ගුණේෙන් දුර්ුවල වෙනවා. අපි ඥායි පටින්න ගුණේ දුර්වල වෙනවා අපි සාමීචි පටින්න ගුණේ දුරවල් වෙනවා. එත කොට අපි පිංහෙතක් වෙන්නේ නැහැ. එතක කොට අපි මුඩු බිමබ්බවටයි පත් වෙන්නේ ඒ මුඩු බිමෙන්ග අපිට ලෝකයාට දෙන්න අස්වැන්නක් නැහැ අපිට ලෝකයාට දෙන්න සැපයක් නැහැ අපිට ලෝකයාට දෙන්න ආවිශවර්ණය සැපය බලයක් නැහැ ඒ නිසා මේ ලෝකධාතුවේ භික්‍ෂුවකට කරන්න පුළුවන් සුන්දර්ම මෛත්‍රියත්තිය නවා. මේ බ්ලෝකධාතුවේ භික්‍ෂුවකට මේ ලෝකයා උදෙසා දෙන්න පුළුවන් සුන්දර මෛත්‍රක් තියනවා. කරුණාවක්තියෙනවා. මෙත්තාවක් මුදිතාවක්තියෙනවා. ඒ සුන්දරත් මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂාව තමයි මම සුපටිපන්නගුණනේ ශක්තිමත්්‍යයේෙනවා ම උජුපටිපන්නගුණේ ශක්තිමත්්‍යයෙනවා. ම යයිපටිපන්නගුණේෙන් සාමීජි පටිපන්න ගුණේ ශක්තිමත්වයෙනවා. ඒ උදෙසා මම සීලේ ශක්තිය මේ වස්සානය තුළ ජිවිතට එකතු කරගන්නවා. මම මේ සම්මුති පංචුපා ධදානස්කන්ද ලෝකය ගැන හිතන්නේ යන්නේ නැහැ මම මම ගැනහිතෙනවා. මම සංසාර බය ගැනහිතනවා. මං සංසාර දුර ගැඹුර ගැනහිතනවා. බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තුනුව වූ ධර්මතාවය ගැන මම හිතනවා. එහෙම හිතලා මංමගේ අංස්වන්න ශක්තිමත් කරගත්තොත් පමණයි. මගේ සුපටිපන්න ගුණේ උජපටිපන්න ගුණේ ඥායි පටිපන්න සාමීචි පටිගන්න ගුණයන් ශක්තිමත් කොළොත් පමණයි. මම ලෝකයාට මෛත්‍රී කලාවෙන්නේ. මම සියලු සත්‍යෝ සුවපත්වේවා කියලා සීලයෙන් දුර්ුවලනං සුපටිපන්න ගුණේෙන් දුර්ුවලනං මම ලෝකයාට මෛත්‍රී කලා වෙන්නේ නැහැ. ඒගොල්ල මට පූජාරන දන් හැන්දට මං ඒගොල්ලන්ට ප්‍රතිලාබ දුන්න වෙන්නේ නැහැ. ඒගොල්ල පූජා කරන ගිලම් පසට මං ඒගොල්න්ට ප්‍රතිලාබ දුන්න වෙන්නේ නැහැ. මම මේ ලෝක ධාත්වේ සුන්දර පින්කෙ තක්වෙලා නැහැ. මමත්තාම මුඩ ිමක්. එනිසා මම් මේ මුඩු බිම සස්්‍රීක කරගන්න ඕනේ. මේ මුඩු බිම සුපටිපන්න ගුණේ අස්වන්නෙන් සස්්‍රීක කරගන්න ඕනේ. උජ පටිපන්න ඥායි පටිපන්න සාමීජි පටිපන්න ගුණේ ශක්තිමත් කරගන්න ඕනේ. එමනම් මම් මේකේ ප්‍රාතිමෝක්ට සීලේට අදාල සුන්දර බීජයන් වපුරන් ඕනේ. ඒවර ඇකබලාගන්න ඕනේ ආරක්ෂා කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවත් දීලතිනවා සුන්දර වස්සානයක් මේ වස්සානය මා උදසා පැන වූ වස්සානයක්. අනුන් උදෙසා පැනවූ වස්සානයන් නෙමේ බුදුරජාණන් වහන්සේ මේ වස්සානය පණවන්නේ සාාවකින්වන අපි උදෙසා මයි සාාවකින්වන්න අපි උදෙසාමේ වස්සානය පණවන්නේ මේ භික්‍ෂු ජීවිතය නිසරු කෙතක් බව්ට පත් කරගන්න නෙමේ සරු කෙතක් බවට පත් කරගන්න දෙවියන්ගේෙන් මනුස්යගේෙන් බ්‍රක්්මයින්ගෙන් බැනුන් අහන්න නෙමේ ඒගොල් අපෙන් ඇත් කරන්න නෙමේ දෙවියන්ගේෙන් මනුස්සයගේෙන් බ්‍රක්මයින්ගෙන් පැසුම් ලබන්න වන්දනා ලබන්න අන පිංහතුනයා නුවනෙන් හිතන්න ගන්නවා ඇයි බුදුරජාණන් වහන්සේ වස්සානය පැනෙව්වේ එමනැතුව පන්සල දියුණු කරගන්න පන්සල සස්්‍රීක කරගන්න එමනැත්තන් ගිහි පිංහතුන් සතුටු කරන්න ගිහි පිංහතුන් සතුරු කළ යුතුයි ගිහි පිංහතුන් සතුටු කර යුත්තේ අපේ සුපටිපන්න ගුණේ අපේ උජු පටිපන්න ගුණේ අපේ ඥායි පටිපන්න ගුණේ සාමීජි පටිපන්න ගුණේ එතනයි අපි ගිහි පිංවතාට සැබෑ මෛත්‍රිය දැක්වවා වෙන්නේ එතැයි අපේ ගහි පිංවතාට සැබෑ කරුණාව දැක්ුම වෙන්නේ මොකද එයාට අපි ආවිශ වර්ණය සැපය බලය දෙනවා ඒ ආවිශෂ වර්ණය සැපේ බලය දුන්නොත් තමයි ඒ තුළින් යායටට ප්‍රඥාව කවදා හරි දවසක Rස් තාාංගික මාර්ගය තුළින් මතුපරගන්න පුළුවන්. එනිසා මේ සුන්දර වස්සානය අනුන්ටන මේ අපිටමයි. එනිසා ඒ වස්සානය තුළ සීලයේ බීජයන් තවතව ශක්තිමත් කරගෙන සංඝයාාවනප අපේ මේ සුන්දර කෙත සුපටිපන්න ගුණේෙන් උජප පටිපන්න ගුණේ ඥායි පටිපන්න ගුණෙන් සාමීචි පටින්න ගුණේ අපි සස්්‍රීක කරගෙන. ඒ සස්්‍රීක අස්වැන්නිිං මේ ලෝකධාත්වයේ මනුෂ්‍යයින්ට දෙවියන්ත බ්‍රක්්මයින්ට කරන්න පුළුවන් සුන්දර මෛත්‍රිය පතුරු අන්න පුළුවන් සුන්දර මෛත්‍රිය දෙන්න පුළුවන් සුන්දර ආයෂ වර්ණය සැපය බලය ප්‍රඥාව ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුවන දේචරයි.